දුවෙකුතේ නවල් ශ්‍රේණියට නියමිත කතක් නර්තන සම්ප්‍රදාය තමයි අද අපේ සාකච්ඡා කරන්නට බඳුන්වන පාඩම. කතක් නර්තනය කියන්නේ දුවෙපුතේ උතුරු ඉන්දියාවේ පාරම්පරිකව පැවතෙන ශාස්ත්‍රීය වශයෙන් පවත්වාගෙන එන නර්තන සම්ප්‍රදායක්. උතුරු ඉන්දියාවේ තමයි කතක් නර්තනය ප්‍රචලිත වෙලා තියෙන්නේ. මෙහි වචනේ අර්ථය තමයි දුවෙපුතේ කතාවක් කීම. කතක එහෙමත් නැත්නම් කතාවක් කීම යන අර්ථයෙන් තමයි මෙම වචනේ හැදිලා තියෙන්නේ. මුල් කාලයේදී මෙම කතක් නර්තනය දුවෙපුතේ හින්දු ආගමික සංස්කෘතික ලක්ෂණ අනුව තමයි බිහි වුණේ. දේවාල ආශ්‍රිතව පුද පූජාවක් වශයෙන් තමයි හින්දු බැතිමතුන් මෙම නර්තනය සඳහා යොමු වුණේ. පසු කාලීනව මොගල් අධිරාජ්‍යයන් පසුව පැමිණි කාලයේදී මුස්ලිම් සංස්කෘතියේ ආභාසය ලැබමින් එහි විවිධ ආගමික සහ සමාජීය සංස්කෘතික ලක්ෂණවලට අනුගත වෙමින් කතක් නර්තනය වර්ධනය වුණා. එසේම දුවෙපුතේ පසු කාලීනව කතක් නර්තනය රාජසභාවන්හිදී පිනවීම සඳහා රඟ දක්වා ඇති බව අතීතයේදී තොරතුරු සෙවීමෙන් අපිට හඳුනා ගන්නට ලැබෙනවා. ඒ අනුව දුවෙපුතේ හින්දු ආභාෂයේ ඇතිව බිහිවුණු කතාවක් කීම යන අර්ථයෙන් ගොඩනැගුණු නර්තන කලාව ඉන්දියාවේ උතුරු ඉන්දියාව කියන ප්‍රදේශයේ පසු කාලීනව මුස්ලිම් ආභාෂයේ ඇතිව වර්ධනයේ වුණු අතිශය සුමට චලන සහිත නර්තන කලාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. කතක් නර්තන කලාවේ විශේෂ ලක්ෂණ තමයි දුදරුවනේ නර්තනය මාධ්‍ය කරගෙන විශේෂයෙන්ම මුත්‍රා සහ තාල රිද්ම අනුව අංග ප්‍රත්‍යාංග උපාංග සියල්ල භාවිත කරමින් භාව ප්‍රකාශන ඇති සහ භාව ප්‍රකාශන රහිත චලන යොදා ගනිමින් කතාවක් රඟ දැක්වීම. මුත්‍රා භාවිතය, තාලානුකූල බව, අංග ප්‍රත්‍යාංග උපාංග යන සියලුම අංග භාවිතා කිරීම, ප්‍රකාශන සහිත සහ ප්‍රකාශන සහිත චලන පැවතීම ආදිය තමයි මෙහි ලක්ෂණ. විශේෂයෙන්ම දුවෙපුතේ නෘත්‍ය නාට්‍ය යන අංග තුනම මෙම නර්තනයේ යොදාගනු ලබනවා. නෘත කියලා කියන්නේ දුවෙපුතේ අර්ථයක් ප්‍රකාශ නොවුන හුදු සුන්දරත්වය සඳහා යොදා ගන්නා ශරීර චලන. නෘත්‍ය කියලා කියන්නේ චලන සමග අර්ථයක් ප්‍රකාශ වන විශේෂයෙන්ම මුද්‍රා වැනි අර්ථානුකූල චලන සහිත කොටස්. නාට්‍යයක් කියලා කියන්නේ කතාවක් කීම යන අර්ථයෙන් එහි අර්ථයක් ප්‍රකාශ වන, අදහසක් ප්‍රකාශ වන රංගනයක් සහිත කොටසකට. මෙම නෘත්‍ය සහ නාට්‍ය යන අංග තුනම මෙහි අඩංගු වීම කතක් නර්තනයේ විශේෂ ලක්ෂණය. එසේම දුවෙපුතේ ස්ත්‍රීන් සහ පුරුෂයින් යන දෙපක්ෂයේම කතක් නර්තනයේ රඟ දැක්වීම තවත් විශේෂ ලක්ෂණයක් විදිහට දකින්නට පුළුවන්. කතක් නර්තනයේ ප්‍රචලිත ප්‍රදේශ පිළිබඳව සැලකුවම දුවෙපුතේ උත්තර ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායක් විදිහට තමයි අපිට හඳුන්වන්නට පුළුවන්. මං කලිනුත් කිව්වා උත්තර ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායක් කියලා. ඒනුත් ප්‍රදේශ වශයෙන් සලකනකොට මහාරාෂ්ට්‍රය, ගුජරාට්, රාජස්ථාන් සහ දිල්ලි එසේම ලක්නෝ වැනි ප්‍රදේශවල තමයි දුවෙපුතේ කතක් නර්තනය ප්‍රචලිත වෙලා පවතින්නේ. ප්‍රදේශ වශයෙන් වෙන්වෙන් වශයෙන් ගත්තහම මහාරාෂ්ට්‍රය, ගුජරාට්, රාජස්ථාන් සහ දිල්ලි එසේම ලක්නෝ යන ප්‍රදේශවල තමයි කතක් නර්තනය ප්‍රචලිත වෙලා තියෙන්නේ. හොඳයි දුවෙපුතේ, කතක් නර්තනයේ තවත් විශේෂත්වයක් තමයි ගුරුකුල අණුව ප්‍රචලිත වී තිබීම. ගුරුකුල අණුව ප්‍රචලිත වුණා කිව්වහම දුවෙපුතේ මෙම සම්ප්‍රදායේ ප්‍රධානම ගුරුකුල හතරක් අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම මේ ගුරුකුල
එක එක ප්‍රදේශ අනුව තමයි පැතිරිලා තිබුණේ. ඒ ප්‍රදේශවල ප්‍රධාන වුණු පුද්ගලයින්ගේ ශක්තිය සහ ඒගොල්ලන්ගේ දායකත්වය නිසා මෙම සම්ප්‍රදාය වර්ධනය වුණා. ඒ අනුව දුවේ පුතේ ලක්නව් ගරානා, ජයිපූර් ගරානා, බෙනාරිස් ගරානා, රායිගර් ගරානා කියලා විශේෂ ගුරුකුල හතරක් අනුව කතක් නර්තන සම්ප්‍රදාය වර්ධනය වුණා. මේවා බිහි වෙලා තියෙන දුවේ පුතේ ඒ ඒ ප්‍රදේශවල විශේෂ ශිල්පීන් විසින් දායකත්වයේ සැපයීම නිසා. ලක්නව් ගරානාවලට විශේෂයෙන්ම දායකත්වයේ සපයලා තියෙන්නේ 19 වෙනි ශතවර්ෂයේදී නවාබ් වජීඩ් අලී ෂා කියන රජතුමා තමයි. එතකොට ජයිපූර් ප්‍රදේශයේදී ජයිපූර් ගරානා, බෙනාරිස් ප්‍රදේශයේදී බෙනාරිස් ගරානා, රායිගර් ප්‍රදේශයේදී රායිගර් ගරානා වශයෙන් තමයි මෙම නර්තන සම්ප්‍රදාය ගුරුකුල වශයෙන් ප්‍රචලිත වුණේ. හොඳයි දේපති, ඉන් පස්සේ අපි බලමු කතක් නර්තන සම්ප්‍රදායේ සංගීතය පිළිබඳව. අපි මුලිනුත් කිව්වා උත්තර භාරතයේ තමයි කතක් නර්තනය ප්‍රචලිත වෙලා තිබුණේ කියලා. එතකොට දේපතේ උත්තර භාරතීය හින්දුස්ථානී සංගීත සම්ප්‍රදාය තමයි මෙම නර්තනයේදී භාවිත කළේ. හින්දුස්ථානී සංගීත සම්ප්‍රදාය ඉතාම කනට මිහිරි ස්වර නාද රටා සහිත සංගීත සම්ප්‍රදායක්. ඒ විශේෂත්වය තමයි රාග පදනම් කරගත් සංගීත තනු භාවිතය. වාදනය සඳහා මෙහිදී භාවිත කරන වාදන භාණ්ඩ තමයි තබ්ලාව, පක්වාජ්, සර්පිනාව, සිතාරය, තාම්පුරාව, සාරංගිය සහ බටනනාව වගේ විශේෂ රාග වායන්නට පුළුවන් සංගීත භාණ්ඩ තමයි මෙහි යොදාගෙන තියෙන්නේ. අපි ඔබගේ අවබෝධය පිණිස එක් එක් වාදන භාණ්ඩ පිළිබඳව කෙටියෙන් හඳුනා ගනිමු. තබ්ලාව. ප්‍රධාන වශයෙන්ම තබ්ලාවේ වාදනය වන පද අනුව තමයි කතක් නර්තනයේ භාවිත වන පද ගොඩනැගිලා තියෙන්නේ. වැඩි වශයෙන්ම කතක් සඳහා වර්තමානයේ පවා භාවිත වන්නේ තබ්ලාව. 14 වෙනි සියවසේදී තමයි නර්තනයට තබ්ලාව යොදාගෙන තියෙනවා කියලා සලකනු ලබන්නේ. එසේම දුවේ පුතේ සංගීත සම්ප්‍රදායේ අතීතය පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට හම්බ වෙනවා තබ්ලාව හදලා තියෙන්නේ පක්වාජ් කියන වාදන භාණ්ඩය දෙකඩ කිරීමෙන් කියලා. ඒ ගැන වැඩි දුර තොරතුරු ඔබට සොයා අධ්‍යයනය කරන්නට පුළුවන්. කෙසේ නමුත් වැඩි වශයෙන්ම කතක් නර්තනයේදී යොදාගන්නේ ඒ පද වාදනය සඳහා එකී තාල වාදනය වශයෙන් තබ්ලාව. දකුණතින් වාදනය වන සියුම් හඬ සහිත කොටස දහිනාව කියලා හඳුන්වනවා දීපතේ. වමතින් තරමක් ගැඹුරු හඬක් මතුවෙන කොටසට බායම කියලා හඳුන්වනු ලබනවා. එයින් පසුව ප්‍රධාන වශයෙන් යොදා ගන්නා වාදන භාණ්ඩය තමයි පක්වාජ්. කතක් නර්තනයේදී යොදා ගන්න වාදන භාණ්ඩයක් වශයෙන් මේ හඳුන්වන්නට පුළුවන්. එසේම දුවේ පුතේ මේ අවනත්‍ය වාද්‍ය භාණ්ඩයක්. ඔබ මේ වන විට දන්නවා අවනත්‍ය කියලා කියන්නේ ලී, හම් සහ කුහරයක් සහිතව නිර්මාණය කරගන්නා වාදන භාණ්ඩ. මේක හැදිලා තියෙන දුවේ පුතේ මැදින් මහත් වෙලා දෙකිලවරට යනකොට ක්‍රමයෙන් කුඩා වෙලා තියෙන අයුරින්. එසේම ලී වලින් හදලා මෙහි දෙයසේ ප්‍රමාණය අඩු වෙන විදිහට, දෙයසෙහි ඇස් ප්‍රමාණ දෙක අඩු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එසේම දුවේ පුතේ මෙහි ඇස් දෙක සම්පටි වලින් තමයි සම්බන්ධ කරලා එහි හඬ උපදවන්නට නිර්මාණය කරලා තියෙන්නේ. තවත් විශේෂත්වයක් ඔබට පක්වාච් වාදන භාණ්ඩයේ මතක තිබා ගන්නට පුළුවන් ක්‍රමයක් තමයි දුවේ පුතේ මෙහි මේ වර පටි සම්බලි සම්බන්ධ කරලා තියෙන පටි අතර කුඩා ලී කැබලි රඳවල ඒ ලී කැබලි එහා මෙහා කරමින් ඇස්වල මොකද්ද අපි කියන්නේ, එතකොට ඇස්වල සුසර කිරීම සිදු කරන්නේ අන්නේ ලී කැලි එහා මෙහා කිරීමෙන්. ඔබට ඒ අනුව මෙම වාදන භාණ්ඩය අමතක නොවී පවත්වා ගන්නට පුළුවන්. එසේම දුවේ පුතේ මුස්ලිම් අධිරාජ්‍යයන්ගේ බලපෑමත් එක්ක මෙම වාදන භාණ්ඩේ කතක් වලට සම්බන්ධ වුණා කියලා තමයි
අපිට සංගීතයේ ඉතිහාසය ගැන කතා කරනකොට තොරතුරු ලැබෙන. ඒ අනුව පක්වාජ් වාදන භාණ්ඩයත් තාලවාදන භාණ්ඩයක් ලෙස ප්‍රධාන වශයෙන්ම කතක් වලට යොදාගනු ලබනවා. ඒ නනතුරුව සාරංගිය. මේ විශේෂ වාදන භාණ්ඩයක් ද්වේපතේ කතක් සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නවා තත් වාද්‍ය භාණ්ඩයක්. තත් වාද්‍ය භාණ්ඩයක් කියන්නේ ද්වේපතේ තත් සහිතව වාදනය කරන එක. කටහඬට ඉතාම සමීප සියුම් නාදයක් මේයින් මතුවන නිසා ගායනයේ සඳහාද සහාය භාණ්ඩයක් ලෙස යොදා ගන්න බව අපිට දැක ගන්නට තිබෙනවා. අඩි දෙකක් පමණ දිගින් යුතුව කුහරය සහිත ලී කඳකට සමක් ආවරණය කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මෙහි ප්‍රධාන තත් හතරක් සහිතව නිර්මාණය කරනු ලබනවා. එම තත් හතරෙන් ද්වේපතේ තත් තුනකට යොදන්නේ අඹරන ලද සම් එහෙමත් නැත්නම් ලන්. ඒ වගේම අනෙක් තත යොදාගන්නේ පිත්තල ලෝහයක්. එම ව්‍යුහය අනුව තමයි මෙහි අර සියුම් නාදය ගොඩනගනු ලබන්නේ. එසේම ද්වේපතේ මෙය වාදනය කරන්නේ අශ්ව කෙඳි වලින් සකසා ගන්නා ලද අලුවකින්. අලුවක් කියන්නේ ඔබ සාමාන්‍ය භාවිතයේ බෝ එකක් කියලා කියන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් බෝ එකක් කියලා ඔබ හඳුන්වන එකට තමයි අපි ඒ උපකාරක උපකරණයට තමයි අලුව කියලා කියන්නේ. ඒ අනුව ද්වේපතේ කතක් නර්තනයේදී සියුම් හඬ මතු කිරීම සඳහා තත් වාද්‍ය භාණ්ඩයක් ලෙස සාරංගිය යොදාගනු ලබනවා. මේ ඔබ දකින්නේ සර්පිනාව එහෙමත් නැත්නම් හාමෝනියම් කියලා කියන වාදන භාණ්ඩය සහ සාරංගිය. අපි මුලින් කතා කළා මතකයි අලුවකින් වාදනය කරනවා. ඒ වගේම තත් හතරක් තිබෙනවා. ලීයකට හමක් සවි කරලා ඒ මත තත් සවි කිරීමෙන් තමයි මෙය ගොඩනගලා තියෙන්නේ. ඔබට පේනවා ද්වේපතේ එහි සුසර කිරීම සඳහා දෙපස යොදාගෙන තිබෙන ආකාරය. ඒ අනුව කතක් වාදන භාණ්ඩ ලෙස මේවා සියුම් හඬ ගොඩනැගීම සඳහා යොදාගනු ලබනවා. තාම්පුරාව, බටනලාව සහ සිතාරය තමයි ඔබ මේ දකින්නේ. එයින් අනතුරුව නර්තන සම්ප්‍රදායක විශේෂත්වයේ ගනු ලබන තවත් අංගයක් තමයි රංග වස්ත්‍රාභරණ. විශේෂයෙන්ම දුටු පමණින් නර්තන සම්ප්‍රදායක් හඳුනා ගන්නටද රංග වස්ත්‍රාභරණ මහත් උදව්වක් වෙනවා ද්වේපුතේ. ඒ අනුව කතක් නර්තනයේ සඳහා හින්දු මෙන්ම මුස්ලිම් සංස්කෘතියට අනුව සැකසුණු රංග වස්ත්‍රාභරණ යොදාගනු ලබනවා. වැඩි වශයෙන් වර්තමානයේදී නම් භාවිත වෙන්නේ ද්වේපතේ රාජ්පුත් වංශවතුන්ගේ ඇඳුමට සමාන වූ රංග වස්ත්‍රාභරණ. විශේෂයෙන්ම මුස්ලිම් සංස්කෘතියට අනුගත වුණු පහසුවෙන් සහ විචිත්‍රවත් ලෙස සැකසුණු රංග වස්ත්‍රාභරණ කට්ටලයක් තමයි අද වෙන විට භාවිත කරන්නේ. මුල් කාලයේදී හින්දු සංස්කෘතිය එහි ආගමික පසුබිම අනුව නිර්මාණය වුණු රංග වස්ත්‍රාභරණ තමයි ඔබ මේ දකින්නේ. එසේම නර්තන ශිල්පියෙකුගේ පුරුෂයෙකුගේ රංග වස්ත්‍රාභරණ ඔබට දකින්නට පුළුවන්. ඔබට බිම රංග වස්ත්‍රාභරණ කට්ටල දෙකෙහි වෙනස්කම පැහැදිලිව පේන ඇති ද්වේපතේ. හින්දු ආගමික පසුබිම අනුව නිර්මාණය වුණු වස්ත්‍රාභරණ කට්ටලේ ශරීර සම්පූර්ණයෙන්ම වැසෙනසේ ගොඩනැගුණු, එසේම හිසට විශේෂයෙන් මල් මාලා පළඳවන ලද හින්දු ආගමික බව හින්දු සංස්කෘතිය පෙන්වන ඇඳුම් කට්ටලයක්. වර්තමානයේ භාවිත වන මුස්ලිම් සංස්කෘතියට අනුව ගොඩනැගුණු ඇඳුම් කට්ටලේ තමයි ද්‍රුපට්ටා කියන වේලය. එසේම ගුංගුරු පාද සඳහා ගුංගුරු විශේෂයෙන් භාවිත වෙනවා මෙහි පදවලදී ශබ්දය ගොඩනගා ගැනීම සඳහා. එසේම ලෙහෙගා යනුවෙන් හඳුන්වන රැලි සාය භාවිත කරන ලබනවා. ඔබට ඒ අනුව කතක් නර්තනයේ සාමාන්‍ය ඇඳුම් කට්ටලය හඳුනා ගන්නට පුළුවන්. විදේශී නර්තන සම්ප්‍රදායන් ඉගෙන ගැනීම සඳහා යොදා ගන්නාලද අධ්‍යාපන ආයතන අතර කතක් නර්තනය සඳහා දිල්ලි කතක් කේන්ද්‍රය විශේෂයෙන් යොදාගනු ලබනවා. 1964 හින්දුස්ථානි සංගීත ආයතනයක් විදිහට තමයි මෙම ආයතනය ආරම්භ කරලා තියෙන්නේ. නමුත් ද්වේපතේ වර්තමානයේ වන විට සංගීතයේ සමග
කතක් නර්තනය උගන්වනු ලබන ප්‍රධාන අධ්‍යාපන ආයතනයක් ලෙස දිල්ලි කතක් කේන්ද්‍රය යොදාගනු ලබනවා. මෙහිදී නර්තනය පමණක් නෙවී නාට්‍ය වැනි විවිධ අංග, නර්තනය හා බැඳුණු කලාව හා බැඳුණු විවිධ අංග ඉගෙන ගන්නට මෙම ආයතනය යොදාගනු ලබනවා. එසේම දුවපතේ මෙම දිල්ලි කතක් කේන්ද්‍රයේ ඉතා ඉහළ මට්ටමේ කතක් නර්තන ශිල්පීන් රාශියක් සේවය කරන බැවින් වැඩි වශයෙන් ශිෂ්‍යයින්ට කතක් නර්තනය පිළිබඳ පුහුණු වීම කටයුතු කරන්නටත් අධ්‍යාපනය ලබන්නටත් හැකියාව ලැබිලා තියෙනවා. එසේම දුවපතේ භාත් කණ්ඩේ විශ්වවිද්‍යාලය කතක් නර්තනය සඳහා යොදාගනු ලබන විශේෂ තවත් ආයතනයක්. එයත් 1926 දී සංගීත ආයතනයක් ලෙස තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මෙහිදී සංගීත ශිල්පීන් රාශියක් බිහි කරලා තියෙනවා වගේම දුවපතේ අද වෙන විට කතක්, භරතනාට්‍යම් සහ මණිපුරි වැනි නර්තන සම්ප්‍රදායන්ද මෙහිදී උගන්වනු ලබනවා. වර්තමානයේ වන විට බොහෝ ශිල්පීන් සහ ගුරුවරුන්ගේ දායකත්වයේ ලබා ගන්නට හැකියාව ලැබී ඇති නිසාම විශේෂයෙන්ම සංගීතය පිළිබඳවද අධ්‍යන ආයතනයක් ලෙස කටයුතු කරන නිසාම කතක් නර්තනය එසේම තවත් උත්තර භාරතීය නර්තන සම්ප්‍රදායක් වන මණිපුරි නර්තනයත් මෙහි හදාරන්නට ශිෂ්‍යයින්ට අවකාශය ලැබිලා තියෙනවා. හොඳයි දේවති, ඒ නර්තන සම්ප්‍රදායන්ට විශේෂිත වූ නර්තන අංග අපි සාකච්ඡා කරනු ලැබුවා. ඔබට මතක ඇති අට ශ්‍රේණියේදී භරතනාට්‍යම් පිළිබඳව අධ්‍යයනය කරද්දී භරතනාට්‍යම් සම්දර්ශනයක ඇති නර්තනාංග පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම දුවපුතේ කතක් නර්තනය එහි විශේෂත්වයන්ට ගැළපෙන පරිදි, එහි චලන සහ පදවලට ගැළපෙන පරිදි ශිල්පීන්ගේ දක්ෂතා දක්වන්නටත් ආගමික තත්ත්වය ගෞරවනීය බව සහ පූජාර්ථය පෙන්වන්නටත් විවිධ නර්තනංග යොදාගෙන තිබෙනවා. නම් වශයෙන් ඒවා අපි සඳහන් කළොත් භූමි වන්දනා, ප්‍රධාන වශයෙන් භූමි වන්දනා, ආමද්, සලාම්, බෝල්, පරණ, චක්‍රධාර්, ගත්, තත්කාරාදී වශයෙන් විවිධ සරල භවයේ සිට සංකීර්ණත්වයේ දක්වා ගොඩනැගුණු චලන සහිතව සහ ශිල්පීය දක්ෂතාවේ පෙන්වන පුහුණු වීම සහිතව කළ යුතු නර්තනාංග ලෙස මේවා හඳුන්වන්නට පුළුවන්. එසේම විශේෂත්වය තමයි දීපුතේ වැඩි වශයෙන් ලාස්‍ය චලන සහිතව, එසේ නමුත් සංගීතයට අනුකූල විශේෂ තාලානුකූල පද සහිතව මේවා නිර්මාණය වී තිබීම. කතක් නර්තනයේ ප්‍රවර්ධනයට දායක වූ ශිල්පී ඕනම නර්තන සම්ප්‍රදායක් දීපුතේ අද පවතින තත්ත්වයට රැකගෙන ඉන්නට, පවත්වාගෙන ඉන්නට දායකත්වයේ සපයන්නේ ඒ සම්ප්‍රදායන්හි ප්‍රවීණයි. ඔවුන් තමන් ශිල්පය ඉගෙනගෙන තමන් පමණක් ශිල්පීන් වශයෙන් නොසිට ගුරුවරුන් වශයෙන් ක්‍රියා කරපු නිසා තමයි අද වෙන විට ඒවා අධ්‍යාපන ආයතන හරහා ආධුනිකීන් වෙත ගමන් කරනු ලබන්නේ. එසේ දායකත්වයේ සැපුවි ශිල්පියෙක් තමයි නවාබ් වජීඩ් අලිෂා. මෙතුමා අවාද් කියන රටේ පස්වැනි රජු ලෙස තමයි, අවාද් කියන රටේ කියන්නේ දුවපුතේ එම ප්‍රදේශයේ පස්වැනි රජු ලෙස කටයුතු කරලා තියෙනවා 1822 දී උපත ලැබපු පුද්ගලයෙක්. නර්තනයේ නාට්‍ය සහ සංගීතයේ එසේම කතා ප්‍රබන්ධණයටද දක්ෂතා දක්වලා තියෙන පුද්ගලයෙක් වශයෙන් මෙතුමාට හැකි වුණා මෙම නර්තන ශෛලිය ගොඩනගන්නට. මුල් කාලයේදී ආගමික සිද්ධාස්ථානවලට සීමා වෙලා ආගමික වශයෙන් පවත්වගෙන ආව කතක් නර්තනය රාජසභාවන්වල රඟ දක්වන්න කටයුතු කරපු ප්‍රධාන පුද්ගලයෙක් තමයි මෙම වජීඩ් අලිෂා කියන රජතුමා. මෙතුමා රාජසභාවට මෙම නර්තනය ගෙනීමත් සමග සමාජීය අවස්ථාවක් ලෙස නර්තනය ප්‍රකට වුණා. එසේම දුවපතේ කතක් නර්තනයේ සම්බන්ධ ග්‍රන්ථ රචනා කරමින් ඒ පිළිබඳව තොරතුරු සංරක්ෂණය කරන්නටත් ඉදිරි පරපුර වෙත දක්වන්නටත් මෙතුමා උත්සාහ කළා. අච්චන් මහරාජ්, අච්චන් මහරාජ් කියන දුවපතේ තවත් කතක් නර්තන ශිල්පියෙක් වුණු බිර්ජු මහරාජ්, දක්ෂ ශිල්පියෙක් වුණු බිර්ජු මහරාජ්ගේ පියා. ඒ කියන්නේ දුවපතේ ඔබට පේනවා ඇති
පරපුරෙන් පරපුරට මෙය පැවතැවිල්ල තිබෙන බව. පාදචලන වගේම භාව ප්‍රකාශනය සඳහා නෘත්‍ය ලක්ෂණ මැනවින් දක්වන්නට හැකි ශිල්පියෙක් තමයි අච්චන් මහරාජ්. මම මුලින් ඕගලන් ප්‍රකාශ කළා නෘත්‍ය ලක්ෂණ කියන්නේ හස්ත චලන වගේම භාව ප්‍රකාශනය යොදා ගන්නා චලන වර්ගය කියලා. එතකොට මෙම භාව ප්‍රකාශනය පාද චලනත් සමග ගලපා ගන්නට හැකි වුණු දක්ෂ ශිල්පියෙක් තමයි අච්චන් මහරාජ්. එසේම රාජ සභාවන් වල නර්තන දක්වල ප්‍රශංසා ලැබලා තියෙන පසුකාලීනව ගුරුවරයෙක් වශයෙන්ද ක්‍රියා කරන ලද කෙනෙක් තමයි අච්චන් මහරාජ් කියලා හඳුන්වනු ලබන්නේ. බිර්ජු මහරාජ් සංගීත භාත් කණ්ඩායතනයේ සහ කතක් කේන්ද්‍රයේ ගුරුවරයෙක් ලෙස සේවය කරලා තියෙන මෙතුමා නර්තනංග රාශියක්ම නිර්මාණය කරන්නට දායක වෙලා තියෙනවා. එසේම නෘත්‍ය සහ නෘත්‍ය ගණයේ නර්තන දක්වන්නට පරිපූර්ණ කුසලතා හිමි කරගත්තු, ඒ කියන්නේ දක්ෂ පුහුණු වීම මගින් දක්ෂතාවය ලබාගත්තු කෙනෙක් වශයෙන්ුත්, සංගීත නිර්මාණකරුවෙක් වශයෙන්ුත්, සිනමාව සඳහා අංග රචනය ආදීන් දායකත්වයේ දක්වන්නට පුළුවන් දක්ෂ ශිල්පියෙක් වශයෙන්ුත් මෙතුමාව හඳුන්වන්නට පුළුවන්. එතුමාගේ දක්ෂතාව නිසා මුදුවේ පුතේ රාජ්‍ය සම්මාන රාශියක්ම ලබා තිබෙන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි සාමාන්‍ය වශයෙන් කතක් නර්තන සම්ප්‍රදාය පිළිබඳව තොරතුරු විවිධ ශාස්ත්‍රෝස්සේ කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව ඔබට තවත් පුළුවන් තොරතුරු අන්තර්ජාලයෙන් සහ පොත්පත් ඇසුරින් සොයාගෙන ඔබ වඩාත් ප්‍රිය කරන සම්ප්‍රදායක් නම් ඒ පිළිබඳව තොරතුරු තවත් අවබෝධ කර ගන්නට. ඔබගේ විෂය නිර්දේශයට අදාළ පරිදි මෙම කාර්යපත්‍රිකාවට පිළිතුරු සැපීමෙන් මෙම පාඩමෙහි ඇති කරුණු ඔබට අවබෝධ වූවාදැයි ඔබ විසින්ම ඇගීමකට ලක්කර ගැනීමට උත්සාහ කරන්නට ඕනි. කතක් නර්තනයේ ප්‍රචලිත ප්‍රදේශ. කතක් යන වචනාර්ථය ඔබට මතකයි, කතක් කතක යනුවෙන් අපි විග්‍රහ කළා. කතක් නර්තනයේ ආගමික පසුබිම ප්‍රධාන වශයෙන්ම ආගමික සම්බන්ධයක් සහිතව ආගමික පුද පූජා සහ ගෞරවයේ පිණිස ඇතිවුණු නර්තනය පසුකාලීනව මෝගල් අධිරාජ්‍යයාගේ බලපෑමත් එක්ක මුස්ලිම් සංස්කෘතියට හැරුණ හැටි. එයින් අනතුරුව ශෛලීන් හතර, ගරානා හතර නම් කරන්න. කතක් නර්තනය පිළිබඳ ග්‍රන්ථ රචනා කළ රජු නම් කරන්න ඔබට මතක් වෙනවා ඇති. කතක් නර්තන සම්ප්‍රදායේ සංගීත සම්ප්‍රදාය නම් කරන්න. අපි කිව්වා කතක් උත්තර භාරතයේ තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ කියලා. එහෙනම් උත්තර භාරතයේ ප්‍රචලිත සංගීත සම්ප්‍රදාය ඔබට මතකයට නැගෙනවා ඇති. කතක් නර්තනයේ රංග වස්ත්‍ර පිළිබඳව හඳුන්වන්න. එතකොට ඔබ එහිදී ද්වේපතේ හින්දු ආගමික රංග වස්ත්‍රාභරණ පිළිබඳවත්, මුස්ලිම් සංස්කෘතියේ රංග වස්ත්‍රාභරණ පිළිබඳවත් කෙටියෙන් පැහැදිලි කරමින් සඳහන් කරන්නට ඕනි. කතක් නර්තන අධ්‍යාපන ආයතන දෙකක්, හින්දුස්ථානී සංගීත වාද්‍ය භාණ්ඩ නම් කර එක් වාද්‍ය භාණ්ඩයක් ගැන විස්තර කර එහි චිත්‍රයක් අඳින්න. ඔන්න ඔබට පුළුවන් වෙන්න ඕනි දුවේ පුතේ වාද්‍ය භාණ්ඩ ටික නම් කරලා එයින් එකක් පැහැදිලි කරන්නට, විස්තර කරන්නට. වාද්‍ය භාණ්ඩයේ විශේෂත්වය, එහි ව්‍යුහය, වාදනයේදී නාදී උපදවන ආකාරය ආදී වශයෙන් විස්තර කරලා එහි චිත්‍රයක් අඳින්නට හැකිය යුතුයි. නර්තන අංග හතරක් නම් කරන්න. මේ ආදී වශයෙන් නැවත වතාවක් ඔබ මේ පාඩම ශ්‍රවණය කර, සටහන් අධ්‍යයනය කර මෙම කාර්යපත්‍රිකාවට තොරතුරු ඇතුළත් කරන්න. ඒ අනුව දුවේ පුතේ නවේ ශ්‍රේණියේදී ඔබ කතක් නර්තනය පිළිබඳව සාමාන්‍ය ප්‍රමාණයේ දැනුමක් ලබා ගන්නට ඇතැයි මගේ අදහස. ඔබ සැමට සුබ දවසක් වේවා.